ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබුවන් පුංචි දුවේ පුතේ, සිතේෆෙම් පුංචි අපේ ගුරුගෙදර ශිෂ්‍යත්වය හරි ලේසි පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් එක තමයි අපේ පුංචි දුවල පුතාලා මේ සම්බන්ධ වෙන්නේ. දැන් ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇවිල්ලා දවස් ගාණක් ගත වුණා. තවත් ඒ ගැන හිත හිත ඒවා හොය හොය ඒ ගැන කල්පනා කරලා වැඩක් නැහැ. දැන් අපි බලන්න ඕනේ අපි ලියන ප්‍රශ්න පත්‍රයට අපි සූදානම් වෙන්නේ කොහොමද කියලා. මම අපේ පුංචි දූල පුතාලට පහුගිය දවසක මතක් කළා, අපි සිංහල විෂය ඉගෙන ගනිද්දී සිංහල විෂයේ මූලිකම කොටස අක්ෂර හෝඩිය පුරුදු පුහුණු වෙන්න ඕනේ කියලා. මට මතකයි මම එදා අපේ පුංචි දූල පුතාලට කිව්වා, පුතාලා ඒක පුරුදු වෙන්න මම නැවත මතු දවසකදී අපි මේක කතා කරමු කියලා. ඉතින් මට හිතුණා අද දවසේ අපේ පුංචි දූල පුතාලත් එක්ක සිංහල හෝඩිය ගැන කතා කරන්න. එතකොට පුංචි දුවේ පුතේ ඔන්න අපේ දරුවෝ සිංහල අක්ෂර මාලාව, එහෙම නැත්නම් සිංහල හෝඩිය ලියන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. දැන් මම හිතනවා අපේ දරුවන්ට පුළුවන් කියලා. සිංහල හෝඩිය ලියද්දි පුංචි දුවේ පුතේ මෙන්න මෙහෙම අයන්න, ආයන්න, ඇයන්න, ඈයන්න, යන්න, ඊයන්න කියලා අකුරු හය අපි ලියනවා. ඊළඟට අපි ඒක යටින් ලියනවා, උයන්න, ඌ යන්න, ඉරු යන්න, ඉරු යන්න, ඉලු යන්න, ඉලු යන්න කියලා. තුන්වෙනි පේළියට තමයි අපි එයන්න, ඒ යන්න, අයි යන්න, ඔයන්න, ඕ යන්න, අව් යන්න කියලා ලියන්නේ. එතකොට අපිට පේනවා පුංචි දුවේ පුතේ අකුරු හය බැගින් පේළි තුනක්. මෙන්න මේ අකුරු හය බැගින් තියෙන පේළි තුනට අපි කියනවා ස්වර අක්ෂර කියලා. ස්වර අක්ෂර කියලා කියන්නේ තනිවම ශබ්ද කළ හැකි අකුරු. දැන් මම අපේ පුංචි දුල පුතාලට කිව්වේ අයන්න කියලානේ. එහෙම නැතුව අපිට පුළුවන් අ ආ ඈ ඈ ඉ ඊ උ ඌ ඔන්න ඔය විදියට කියවන්නත් පුළුවන්. එතකොට පුංචි දුවේ පුතේ ඉතුරු අකුරු ටික අපි අරගත්තොත් ඊළඟට අපි ලියන්න පටන් ගන්නෙ අං අහ කියන අකුරු දෙකෙන්. ඊළඟට අපිට එක දිගට ලියන්න වෙනවා කක්, ගග්, ඤ, ඒ වගේම සංඤක ගයන්න. චච්ච, ජජ්ජ, ඤ, ඒ වගේම සංඤක ජයන්න. ඨට්ඨ, ඩඩ්ඩන, සංඤක ඩයන්න. තත්, දද්දන, සංඤක ඩයන්න. තත, දද්දන, සංඤක දයන්න. පප්ප, බබ්බම, සංඤක බයන්න. එතකොට පුංචි දුවේ පුතේ ඔන්න මම සංඤක කියලා මම අකුරක් කියෙව්වා. ඒ සංඤක අකුරු ටික ලැබෙන්නේ පුතාලා ලියනකොට මේ අකුරු ටික එකේ හරි මැද හිටිනවා ගා, ජ, ඩ, ද, බ කියන අකුරු පහක්. අන්නේ අකුරු පහට තමයි සංඤකේ යෙදෙන්නේ. එතකොට පුංචි දුවේ පුතේ ඔන්න අපි දැන් සංඤක අකුරු ටික හඳුනගත්තා. ගජඩ දබ, ගජඩ දබ. එතකොට හොඳට බලන්න සංඤක බයන්න යෙදෙන විදිය. ඔන්න පුතා අක්ෂර හෝඩියක් හොයලා බලන්න ඕනේ සංඤක බයන්න කොහොමද ලියවෙන්නේ කියලා. ඊළඟ පේළිය අපි ලියනවා යා, ර, ල, ව. යකුරු හතර. යටම පේළියට අපිට එනවා ශා, ෂ, ස, හ, ල, ෆ. එතකොට පුංචි දුවේ පුතේ මෙන්න මෙතන අපිට සයන තුනක් හමු වෙනවා. පළවෙනි සයන්නට අපි කියන්නේ තාලුජ සයන්න. දෙවෙනි සයන්නට අපි කියන්නේ මූර්ධජ සයන්න. තුන්වෙනි සයන්නට අපි කියන්නේ දන්තජ සයන්න. මෙහෙම අපි නම් කරන්නේ ඒ අකුරු හඬ උපාදනය කරන විදිහත් එක්ක. එහෙනම් ඔන්න අපි මූලිකව අකුරු ටික හඳුනගත්තා. දැන් පුංචි දුවේ පුතේ අපි බලන්න ඕනේ අකුරු කීයක් තියෙනවද කියලා. මෙතන තියෙනවා පුංචි දුවේ පුතේ අකුරු 60ක්. අකුරු 60ක් තියෙනවා. මම දන්නවා සමහර අපේ පුංචි දූල පුතාලට මේ අකුරු 60 ලියන්න බෑ. තවත් සමහර දරුවන්ට මේක බලාගෙන කියවන්නත් බෑ. පුංචි දුවේ පුතේ ඔන්න අපි සිංහල භාෂාවෙන් ඉගෙන ගන්න දරුවෝ විදියට ඒ භාෂාවට අදාළ අකුරු ටික තනියෙන් උච්චාරණය කරන්න ලියන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ.
ඔව් පුංචි දුවපති, අපි දැන් මුලින්ම හඳුනාගත්තා සිංහල අක්ෂර මාලාව තුල තියෙන අකුරු 60. මේ අකුරු වලින් අපි එවලෙම සාකච්ඡා කළා හඳුනාගත්තා සංඥක අකුරු. සංඥක අකුරු කීයක් හඳුනාගත්තද? සංඥක අකුරු 5යි. හොඳට මතක තියාගන්න, සිංහල හෝඩියේ සංඥක අකුරු තියෙන්නේ 5ක්ම පමණයි. ගයන්න, ජයන්න, ඩයන්න, දයන්න සහ බයන්න. ඔන්න ඔය අකුරු ටිකට තමයි සංඥක යෙදෙන්නේ. ලයන්න සංඥක නෙවෙයි. අපි දන්නවනේ ලයනු දෙකක් තියෙනවා. එක ලයන්නක් මූර්ධජ ලයන්න. හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් පුංචි දූපතේ අපි දැන් බලමු මේ අක්ෂර හෝඩියේ අක්ෂර මාලාව තුල තියෙනවා මහ ප්‍රාණ අකුරු. මහ ප්‍රාණ කියනකොටම මතක් වෙන්නේ මහා ප්‍රාණයක් ඕනේ. උච්චාරණේ ටිකක් වේගෙන් කෙරෙන්න ඕනේ. බලන්නකෝ, කා ක ගා ග චා ච. එතකොට අපිට පේනවා සෑම වර්ගයකම, මොකද මේ වර්ගය කියන්නේ ක වර්ගය, ච වර්ගය, ට වර්ගය, ත වර්ගය, ප වර්ගය. ක වර්ගය කියන්නේ කයන්නෙන් පටන් අරගෙන කියවෙන අකුරු ටික. කා ක ගා ග ඤ චා ච ජා ජ ඤ. අපි මේවට කියනවා වර්ගය කියලා. එතකොට මේ ක වර්ගය, ච වර්ගය, ට වර්ගය, ත වර්ගය, ප වර්ගය කියන මේ අකුරු ටිකේ දෙවැනියට හමුවන අකුරු පේළිය. ඒ වගේම හතරවැනියට හමුවන අකුරු ටික. එතකොට දෙවැනියට අපිට හමු වෙන අකුරු පහක් ක ච ඨ ථ ප. හතරවැනියට හමු වෙන තවත් අකුරු පහක් ඝ ජ ඩ ද බ. අන්නේ අකුරු 10ට අපි කියනවා මහ ප්‍රාණ අකුරු 10ක් කියලා. එතකොට පුංචි දූපතේ මතක තියාගන්න, සිංහල හෝඩිය තුල මහ ප්‍රාණ අකුරු තියන්නේ 10ක් පමණමයි. 2 සහ 4 පේලි. මහ ප්‍රාණ අකුරු 10යි. මේ මහ ප්‍රාණ අකුරුත් නිවැරදිව ලියන්න පුරුදු වෙන්න ඕනේ. මහ ප්‍රාණ ඡයන්න ලියන්නේ ජයන්න වගේ. හැබැයි එහි බිඳුව යෙදෙන්නේ ඇතුළට. මහ ප්‍රාණ ජයන්න යෙදෙන්නේ වෙනත්ම විදියකට. හොඳට බලන්නකෝ, මේ මහ ප්‍රාණ ඡයන්නයි මහ ප්‍රාණ ජයන්නයි මාරු කරගන්න එපා. ජයන්න වගේ ලියවෙන්නේ මහ ප්‍රාණ ඡයන්න. හොඳයි පුංචි දූපතේ, ඔන්න අපි මේ අකුරු ලියද්දි මතක තියාගන්න ඕන කාරණේ තමයි හරියට පිළිවෙලට ලියන්න. දැන් අපේ පුංචි දූල පුතාලා දන්නවා මේ සිංහල අක්ෂර මාලාව තුල නයනු දෙකක් තියෙනවා. එක නයන්නක් මූර්ධජ නයන්න. එතකොට අනිත් නයන්න දන්තජ නයන්න. මේ පේළිවල ඉස්සෙල්ලාම ලියවෙන්නේ මොන නයන්නද? මතක් කරලා බලන්නකෝ. ඉස්සෙල්ලාම ලියවෙන්නේ, පළමුවෙන්ම ලියවෙන්නේ මූර්ධජ නයන්න. ඊළඟට තමයි ඊළඟ පේළියේ දන්තජ නයන්න ලියවෙන්නේ. එහෙනම් ඔන්න පුංචි දුවේ පුතේ, අපි අද අක්ෂර හෝඩිය තුල තියෙන මූලික ප්‍රධාන අංගයන් කීපයක් කතා කළා. පළමුවෙන් අක්ෂර හෝඩිය ලියන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට සොර ටික වෙන් කරගන්න දැනගන්න ඕනේ. ඉතුරු අකුරු ඔක්කොටම අපි කියනවා ව්‍යංජන අක්ෂර කියලා. ව්‍යංජන අක්ෂර ටික වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. සංඥක අකුරු, මහ ප්‍රාණ අකුරු වෙන් කරලා හඳුනාගන්න, ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි පුංචි දූපතේ, අපි තවත් දවසකදී අපේ පුංචි දූල පුතාලත් එක්ක මීට එහා මේ අක්ෂර හෝඩියේ තියෙන තවත් විශේෂ දේවල් ගැන කතා කරනවා. හොඳයි, එහෙනම් අපේ පුංචි දූල පුතාට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි